අද උදෑසන 10:15 පමණ මෙම වෙඩිතැබීම සිදු කර තිබුණේ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී. වෙඩිකරුවන් දෙදෙනෙකු සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදු කරන අයුරු අසල පිහිටි CCTV කැමරාවක සටහන් වූ තිබුණේ මේ ආකාරයෙන්. වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදී අයෙක් ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන් කොළඹ හත සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. සිදෙන් තවත් 4 දෙනෙකු තුවාල ලැබූ අතර ගායන ශිල්පිනියක් වන කේ සුජීවාද ඒ අතර වනවා. ඇය සහ තුවාල ලැබූ තවත් පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. පිරිමි පාර්ශ්වයේ කකුලේ ඒ තුවාල තත්ත්වය තරම් බරපතල නොවන තත්ත්වයකුත්, ඒ වගේම කාන්තා පාර්ශ්වයේ තුවාල තත්ත්වය තරමක් බරපතල නිසා ශල්‍යගාරයේ මේ වෙන විට පැය 3ක පමණ ශල්‍ය කර්මයක් සිදුවෙමින් පවතිනවා. ඒත් ඇයගේ ශල්‍ය කර්මය ඉවර වූ විකස බොහෝ විට ඇයව දැඩි සත්කාරයකගේ දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර තවදුරටත් සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වෙඩිතැබීමට T56 ගිනි අවි දෙකක් භාවිත කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ අතර, මෙම වෙඩිතැබීමට පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථයද කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා. මේ වෙඩිතැබීම සිදු කරන වෙඩිකරුවන් කාර් රථයකින් පැමිණලා තියෙනවා. ඒ වගේම T56 වර්ගයේ ගිනි අවි දෙකක් පාවිච්චි කරමින් තමයි ඔවුන් වෙඩිතැබීම සිදු කරන්නේ. පසුව මේ කාර් රථය කඩුවෙල දෙසට ගමන් කරලා තියෙනවා අතුරුගිරියේ සිට. ඉන්පසුව කොරතොට ප්‍රදේශයේ මේ කාර් රථය ඔවුන් අතහැරලා දාලා ගිහිල්ලා තියෙනවා. මේ කාර් රථය අතහැරලා දමලා වෙනත් රථයකට ඔවුන් ගොඩ වූ බව නිරීක්ෂණය වෙනවා. කෙසේ වෙතත් මේ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධව CCTV දර්ශන පරීක්ෂා කරමින් මේ වන විට විමර්ශන කණ්ඩායම් කීපයක්ම ක්‍රියාත්මක වෙනවා. මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේ වන විට අපිට යම් තොරතුරු ලැබිලා තියෙනවා සිද්ධිය සම්බන්ධයෙන්. නමුත් මෙතෙක් සැකකරුවන් හඳුනාගෙන නැහැ. විදේශීය රටක සිට මෙය සැලසුම් කරලා තියෙන බව පැහැදිලිවම දැනට අනාවරණය වෙලා තියෙනවා. ඒ අනාවරණය වීම අස්සේ අපි මේ අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා.